දැන්ඔය ආදරය කියනක මාරම සීන එකක්න මචා. ඒකන්නේ අපිට දැන් කෙල්ලෙක් මාර විදියට ආදරය කරනෝ කියමුකු. සමහර වෙලාවට අපිත් ඉතින් ආදරේ. හැබැයි ඔච්චර තමයි. සමහර වෙලාවට ඇත්තටම වෙන්නේ කෙල්ල අපිට දෙන ආදරයක අපිත් ඒකට හුරු වෙලා ඉන්න එක. අපි හිතනවා අපි ආදරේ කියලා. හැබැයි අපි ආදරේ කියලා අමුතුවෙන් කරන දෙයක්වත් නැහැ. ඇත්තටම මේක සාධාරණද? අපොයි සාධාරණ නැහැ. කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලටවත් සාධාරණ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ආදරේ කියලා සියපාරක් මන්තරේ වගේ මැතුරුවට ආදරේ දැනෙන්නේ නැහැනේ. ආදරේ තියෙන්නේ තමන් කරන කියන දේවල් වල. ආදරේ තියෙන්නේ තමන් ආදරේ කියලා පෙන්වන්න කරන දේවල් මත. ඉතින් අපිට එහෙම දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්නකොට ඒක කෙල්ලට කරන අසාධාරණයි. ඒ වගේ මේ නිසා කෙල්ලගෙන් අපිට ලැබෙන්න දෙන සම්පූර්ණ ආදරේ අපිට නොලැබෙන්න පුළුවන්. ඉතින් අපිට එහෙම දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්නකොට ඒක කෙල්ලට කරන අසාධාරණයක්. ඒ වගේ මේ නිසා කෙල්ලන්ගෙන් අපිට ලැබෙන්න තියෙන සම්පූර්ණ ආදරේ අපිට නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කෙල්ල අපිට ආදරේ කියලා හිතාගෙන ඉන්නේ කෙල්ලගේ සම්පූර්ණ කැපැසිටි එක නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම ආදරයක් නොලැබෙන එකත් අපරාධයක්. අන්න ඒ නිසා අපි මේ කියන්න යන්නේ නිකම්ම එයාට ආදරේ කියලා හිතාගෙන ඉන්න කොල්ලන්ට කෙල්ලට ඇත්තටම ආදරේ දනවන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. මතක තියාගන්න අපි මෙහෙම ආදරය කරනකොට කෙල්ලොත් ඒ වගේ ආදරයක් පෙරලා ලබා දෙනවා කියන එක. අංක එක ඇහෙන්න දෙන්න එපා. ආගෙන ඉන්න. කෙල්ල කැමති මචං තමන්ට ඇහුම්කම් දෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ පැත්තකින් වාඩි වෙලා ගිරවි වගේ කියවනකොට ඔහේ ෆෝන් එක ඔබ ඔබ සැරින් සැරේ කිය කිය ඉන්න කොල්ලෙක්ට නෙවෙයි. ඇත්තටම තමන්ට අවධානය දීලා ඇහුම්කම් දෙන කොල්ලෙක්ට කෙල්ලෙක් ආදරේ වැඩි කරගන්න ඒක වරදිනේ නැති ක්‍රමයක්. අංක දෙක සර්ප්‍රයිස්. අපි කෙල්ලෙක්ට ආදරය කරනකොට කොහොමත් බර්ත්ඩේකට වැලන්ටයින්ස් ඩේකට මොකක් හරි තෑග්ගක් ගිහිල්ලා දෙනවනේ. හැබැයි මචං එහෙම කිසිම විශේෂත්වයක් නැති දවසක කෙල්ලව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් ගිහින් දුන්නොත් එයාට කොහොම සතුටුයි දෙයිද? තෑගි පැත්තක තියමුකො. කෙල්ල නොහිතන දවසක යාව බලන්න ගියොත් නොහිතන වෙලාවක කෙල්ලට ලව් ලෙටර් එකක් දුන්නොත් මෙන්න මේ විදිහේ තමන් පුදුම වෙන දේවල් වලට කෙල්ලු මාරම කැමතියි මචං. අංක තුන ජීවිතේ බෙදා ගන්න බව දැනෙන්න දෙන්න. මෙන්න මේක ඇත්තටම කොල්ලු කරන වරද. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක ආදරය කළාට එයා තමන්ගේ ජීවිතේ කොටසක් කියලා දැනෙන්න දෙන්නේ නැහැ. ඒක ආදරයටත් අඩුවක්. ඇත්තටම මේක කොහොමද කරන්න පුළුවන්? ලේසි. තමන් කරන කියන දේවල් ගැන කෙල්ලට අප්ඩේට් කරලා දෙන්න. තමන් අත ඔෆිස් යනවද, යාළුවෙක්ගේ ගෙදර යනවද, ගෙදර ඉන්නවද කියන එක කියන්න. මේකට පැය භාගෙන් භාගෙට කතා කරන්න ඕනේ නැහැ. හැබැයි කැරින් කියන එක තමයි ඕන කරන්නේ. මෙහෙම කරනකොට දන්නේම නැතුව කෙල්ල තව තව ආදරය කරන්න පටන් ගනි මචං. අංක හතර, එයාට ධෛර්යයක් වෙන්න. කෙල්ලෙක් කොයිතරම් ශක්තිමත් වුණත් එයා කැමති තමන් ආදරය කරන පිරිමිය එයාට ධෛර්යයක් වෙනවට, ශක්තියක් වෙනවට. ඒ නිසාම තමයි මචං එයා ඔෆිස් එකේ ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්නයි, අනාගතේ ප්‍රශ්නයි ඔක්කොම අපිත් එක්ක කියවන්නේ. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ අපි සක්කර දෙයියෝ වගේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයලා දෙයි කියලා නෙවෙයි මචං. එයා බලාපොරොත්තු වෙන්නේ අපි එයාට හයියක් වෙලා ඉඳී කියලා. හිතට ධෛර්යයක් ගේන්න වචනයක් දෙකක් කියයි කියලා. අපි ඇත්තටම කෙල්ල ගැන කියා කරනවා නම් ඒක අමාරු දෙයක් නෙවෙයිනේ. අංක පහ, ආදරේ වචනෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්වන්න. ගොඩක් වෙලාවට ගොඩාක් කොල්ලෝ ආදරේ කියලා දවසට 100 පාරක් කියයි. හැබැයි ආදරේ ක්‍රියාවෙන් පෙන්වන්නේ හරිම කලාතුරකින් එකෙක් තමයි. ආදරේ කියලා පෙන්වන්න 1000 ගණන් වටින තෑගි භෝග කෙල්ලට දෙන්න ඕන නැහැ. හැබැයි කෙල්ලගේ හිතට දැනෙන පුංචි පුංචි දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්. එයත් එක්ක ඉන්නකොට එයාට සම්පූර්ණයෙන්ම අවධානය දෙන එක, පුංචි පුංචි ලව් මැසේජ් උදේට නැගිටිනකොට දකින්න තියලා තියෙන එක, අතින් හදපු තෑග්ගක් දෙන එක වගේ දේවල් විතරක් නෙවෙයි, එයාට අවශ්‍ය මොහොතක අපි එයාලා ගාව ඉන්න එක වගේ දේවල් වලින් ඇත්තටම කෙල්ලට ආදරේ දැනෙනවා. එතකොට කෙල්ල අනිවා ඒ ආදරේ අපිට දෙන්නේ දෙගුණයකින්. අංක 6, රජිනකට වගේ සලකන්න. නියම ජෙන්ටල්මන් පිරිමියෙක්ට මේකනම් අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැ. තමන්ගේ කෙල්ලට එහෙම පිරිමියෙක් හැම වෙලාවකම ප්‍රමුඛස්ථානය දෙනවා. ඒ කියන්නේ ගෑනිට යටත් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි මචං. ගොඩාක් කොල්ලෝ වරදගන්නේ ඔතන. ඒකෙන් කියන්නේ තමන්ගේ කෙල්ලට තමන්ගේ උපරිම රෙස්පෙක්ට් එක දෙන්න ඕන කියන එක. ඕනම තැනකදී ආදරෙන් වගේම ගෞරවයෙන් සලකන එක. එයාගේ ගෞරවය මුල් තැන තියලා සලකන එක. එහෙම කොල්ලෙක්ව කෙල්ලෙක් කවදාවත් දාලා යන්නේ නැහැ මචං. අංක 7, එයා ලෝකෙම විශේෂම කෙනා කියලා දැනෙන්න දෙන්න. දැකලා තියනවද ওই චිත්‍රවලින් පුළුවන් නේ උන් තමන්ගේ ආදරය කරන කෙල්ලව තමන්ගේ චිත්‍රවලට ඉන්ස්පයර් කර ගන්නවා. එතකොට කවිලියනේ උන් තමන්ගේ කෙල්ල ගැන කවිලියනවා. බය වෙන්න එපා. දැන් චිත්‍රපන්ති යන්න පටන් ගන්න ඕන නැහැ. හැබැයි කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ කෙල්ල තමයි මේ ලෝකේ තමන්ට අම්මා වගේ අනිත් විශේෂිතම ගෑණි කියලා පෙන්වන්න.
ඒක කරන්න පුළුවන් සරල ක්‍රමය තමයි ගෞරවය, අවධානය සහ ආදරය. තමන්ගේ ගෑනු යාළුව මැද්දට කෙල්ලව ගෙනිච්චොත් හැම වෙලාවෙම එයාට අවධානය දෙනවා කියන එක එයාට දැනෙන්න හරි. මේක උදාහරණයක්. එයාට හැම මොහොතකම ප්‍රශංසා කරන්න. අපිව බලන් ලස්සනට ඇඳලෙන දවසකදී එයාගේ ඇස්වලට එබිලා "හතෝයා මාර ලස්සන අයියා" කියලා අවංකවම කියන්න. එතකොට එයාට දැනෙයි තමන් මේ ලෝකේ ඉන්න විශේෂම කෙල්ල කියලා. මෙන්න මේ දේවල් කරනකොට කෙල්ලගේ හිතේ අපි ගැන පපුව පලාගෙන එන ආදරයක් ඇති වෙනවා. යකෙක්ටවත් ඒක නවත්තන්න බෑ. සිරාවටම. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවසේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීමාවත්තම තොබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. අලුත්ම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.